මේ අවුරුද්දේ කලින් මේ පන්තියට ආවේ නියුස්ලගේ ගොඩක් දුරේ ඉඳලා තමයි එන්නේ දොම්පේ පැත්තේ ඉඳලා තමයි මම ආවේ මෙච්චර දුර පන්තියක් හොයාගෙන ආවේ ඒ පැත්තේ තියෙන පන්ති يعني ඒවල ගොඩක් විශේෂ කරුණු උගන්වලා තියෙන්නේ මොකද මම කලාංශයට ආවේ ටිකක් කල් ගිහිල්ලා නියුස්ලගේ පන්තියට ආවම මම හිතුවා ඩ්‍රාම කියන්නේ ගොඩක් ලේසි විෂයක් කියලා හැබැයි පන්තියට ආවම මම දැනගත්තේ ඩ්‍රාම කියන්නේ ගොඩක් සංකීර්ණ විෂයක් කියලා හැබැයි ඒ සංකීර්ණ විෂය ඇතුළේ තියෙන සියලු කාරණාවන් සර් හොඳට ගන්නනවා ඒ වගේම සර්ගේ ප්‍රායෝගික පැත්ත ගැන ගොඩක් මම සතුට වෙනවා ප්‍රායෝගික වැඩමුළු දාලා අපිව පුරුදු පුහුණු කරන්න සර් ගොඩක් කැප වුණා ඉතින් සර්ට ගොඩක් ස්තුතිවන්ත වෙනවා අපිට අධ්‍යාපනය ලබා දුන්නා මම ඇත්තටම ඩ්‍රාම කරන්න හිතාගෙන හිටියේ නෑ අපේ තාත්තාමයි කිව්වේ ගෙදර ඉන්නකොට ගෙදර ඉන්න එපා ඩ්‍රාම ක්ලාස් යන්න කියලා. පස්සේ තාත්තා සතරේකට ඇවිල්ලා ඩ්‍රාම ක්ලාස් පන්ති තියෙනවා කියලා බලලා දීපා. ඊට පස්සේ මේක ඉන්න සර් කියලා දීපා නිවුස් එකේ ඩ්‍රාම ක්ලාස් තියෙනවා. දවසක් ඇවිල්ලා බලන්න සල්ලි දෙන්න එපා කියලා. මම ඩ්‍රාම නිවුස් එකේ ඩ්‍රාම ක්ලාස් යනකොට චතු හිටිය ක්ලාස් එකේ මමයි ඒතන මුලින්ම ඉගෙන ගත්තේ. මීට අවුරුදු දෙක කලින් මම ආවේ. කොහොම හරි මම ඩ්‍රාම කියන්නේ ඇත්තටම හිතන් හිටියේ මාරම ලේසි විෂයක් විදියට. සතුරුවගේ ඇත්තටම ඩ්‍රාම වල සංකීර්ණ පැත්තක් තියෙනවා. අපි ඒ පැත්ත දකින්න නැතුව තමයි ඩ්‍රාම තෝරගන්නේ. ඩ්‍රාම ඇත්තටම මම හරියටම ඉගෙන ගත්තේ නිවුසර්ගෙන්. මම එමඩි ස්කෝලේ මිස් හරියට ඉගෙනුවෙත් නැහැ. ස්කෝලේ මිස් මට හැමදාම කිව්වේ නිවුසර්ගේ ක්ලාස් යන්න එපා. ඉගෙන එයා ප්‍රැක්ටිකල් හරි නැහැ. එයාගේ තියරි හරි නැහැ. තියරි වැඩියෙන් දෙනවා. එහෙම කිව්වේ. මම ඒක විශ්වාස කරේ නැහැ. නිවුසර්ගේ ක්ලාස් දිගටම ආවා. සර් ප්‍රැක්ටිකල් වලට මේ වර්ක්ෂොප් දාලා අපිට ගොඩක් කරා මම මේ සිට් මැගේ දීපු වර්ක්ෂොප් එකකට ගියා මම විතර එදා හැටියේ ඇත්තටම මේ එදා මට ඇක්ටිං කරන්න බැරි වුණත් මම එදා බලන් හිටියා කරපු දේවල් ඔක්කොම මාර විදියට ඒක දැනුණා දුකයි ඉතින් ක්ලාස් එකෙන් යන්න වෙන එකට සර් ඇත්තටම තැන්ක් යූ මෙච්චර දුර අපිට ඉගැන්වුවා ගැලපෙන ඩ්‍රාම කරන් ගත්තා. ඩ්‍රාම කියන්නේ අපේ කියන්නේ ඩ්‍රාම අපි හිතුව මම ඇත්තම හිතුවේ ඩ්‍රාම කියන්නේ ලේසි දෙයක් නැතුන් එක්ක සම්බන්ධ නින හොඳට කරන්න පුළුවන් කියලා. ඒත් පන්ති ඉවසි තේරුණා ගොඩාක් අමාරු කියලා ඩ්‍රාම කියන විෂය. මම පන්ති ගියේ නෑ අවුරුදු එකම ආරම් මම කිසිම පන්තියකට ගියේ නෑ. ඊට පස්සේ මගේ අකල් මේ චාචූරියා එයා පන්ති ආවා මෙහෙ. ඊට පස්සේ මට කිව්වා එන්නේ එන්න කියලා ඊට පස්සේ මම ආවා ඊට පස්සේ ඇවිල්ලා මට කිසිම දෙයක් කියන්නේ අඳුම් ධර්මයේ අකුරක්වත් ඉක්මනට ලියා ගන්න බෑ මං සර්ගේ බැනුනොත් අහලා තියෙනවා මට ලියන්න බෑ හිමින් ලියන්නේ නෝට් එකුණත් එන හිමින් භාගෙට ලියා ගන්න ඒත් ඊට පස්සේ දැම්මට දෙනවා මම පේපරේ ප්‍රශ්නයකට ලියද්දී කියන්නේ ලියනකොට කියන්නේ පිටු ගානක් ලියනකොට ඒක ඇත්තට මේක ඇත්තට මේ සර්ගේ කැපීම තුලින් තමයි මට බැන්නේ සර් මට බැනපු නිසා තමයි මම මේ වගේ අද පේපර් එකට ඉක්මනින් මේ පිළිතුරකට ලියාගන්නේ ඒ වගේම කියනෝනේ සර්ගේ තියරි වල ගොඩාක් නෝට් දින කියන්නේ හැමදේම කරුණු මොකක් හරි එක ප්‍රශ්නයක් ගත්තත් හැම කියන්නේ ගොඩාක් කරුණු ඇතුළත් වෙලා තියෙනවා ප්‍රැක්ටිකල් පැත්ත ගත්තොත් සර්ගේ සංගීතයේ ඒවා කියන්නේ කියන්න වචන නැහැ කියන්නේ මාරම කියන්නේ උතුමත්වයේ කරලා ඒ නාට්‍ය ගීත ඒවා කරපු ගිය මූණේ හදන ඉරියව් ඔය ඔක්කොම හදර කරනවා එහෙම සර් ඉන්වසි වර්ක්ෂොප් දානවා වර්ක්ෂොප් දාලේ කරන ඒවා ඇත්තටම කියන්න වචන නැහැ සර් තැන්ක් යූ අන්න මේ ක්ලාස් එක සම්බන්ධලා හිතාම කෙටි කාලය ඇතුළේ කියන්නේ මාස 3ක් වගේ ඒ කෙටි කාලය තුළ මේ ලොකුවට තිබ්බ මේ නාට්‍ය රංග කලාව දැනුම ඉතාම සරල ආකාරයෙන් සර් මට කියලා දුන්නා. මම හිතන් හිටියේ ඩ්‍රාම අනිවාර්යයෙන්ම මනා ගන්නවා කියලා දැන් නම් තේරෙන ගොඩ යනවා කියලා. මට කියන්න තියෙන්නේ සර් උඟා තැන්ක් යූ මේ වලෙන් හිටිය මාව ගොඩ ගහලා දුන්නා. Thank you. 2019 ඒ